അവശ്യമില്ലാവട്ടെ ഗാനുടെ വാഹനം എത്തിന് എത്തിയായി സർ. ഗിനിഗന്നവാ വികാര വിദ്യ വകാബിൻ പിച്ചിലേനവാൾ പ്രൈഡ് നോണ്ണക്ക് വെടിമഹൽ പുതാ ഗിന്തർ പിടകര അമുതുന്നി എമ്മന മേക മുഖദ്ദ കില മട തേരും കരല ദെന്ന പുളുവന്നി നടുകാർ തുമാ മേട്ട മുഖത്തെ കരാന കീല തീർന്നേക്കണ്ടാവിടെ මෙතන එහෙනම් දැන් අපි ඇතුළට ගිහින් බලමු එයා අනිවාර්යෙන් මෙතන ඉන්නවා යමු මේක ගැන මොකද හිතන්නේ ලොකු සිදුරක් නේ ඉන්නවද වැඩි දුරක වෙන්න බෑ මේ ඉන්නේ ഗുട്ടിക്കാവേ කක්කරි ප්‍රශ්නයක් දරාලාම අයියෝ යාමට උදව් කරන්නේ අනේ මන්දා නේ නෑ සුපිරි ශක්තිය පියාඹන බලය පියාඹන මගේ අම්මා මිනිස්සෙක් මාත් හිතන් හිටියේ ඒ විදිහට දවසක් මම ඔයාගේ තාත්තා ඒ බැජ් එක ඔයාට දුන්නද ඔව් මං කවුද කියලා පැහැදිලිත් කළා ඒත් අර ඉන්ස්පෙක්ටර් එක මම ඉතිපතර නරකකුන් නෑ නේද බෙන්න මගේ රේවට අපිට ලැබුණේ මෙන්න දිර පේන්නේ ඒක හිටපු කෙනෙක්ගේ ළමෙක් වගේ ඇයි ඒ වගේ කෙනෙක් තමන්ගේ පුතාට බැජ් එක දෙන්නේ ආගයක් මිනිස්සේ පිටසක්වල ජීවීන්ගෙන් පැවතගෙන එන ළමයි අපි අතර ඉන්නවා ඒ වගේම ඇයට සුපිරි මට මේ බලය ලැබුණේ මැජික් පලිඟුවලුනේ පොත් කියවලයි පොන්නේ ගින්නකින් මේ වගේ ගොඩනැගිල්ල දෙකඩ කරන්න බෑ මෙන්න මේ වගේ තමයි පේනුනේ හැමතැනම රවුම් රවුම් වගේ කපලා තිබුණා නැත්කොල ජීවීන්ගේ සම්බන්ධයක් තියෙනවද දන්නේ නැහැ කියන්න බෑ පොඩ්ඩක් බලන්න මැජික් වලින් ඒක මැජික් එකක් නෙවෙයි පොඩ්ඩක් අහගන්නකෝ විහිළු කරන්න එපා කෙවින් දැන් අපිට බලා ගන්න පුළුවන් මේක කොටසක් වගේ ඒ අර බලන්න සීතලයි ඒකයි
මේක හරියට කාලගුණ කුරුණක් වගේ. එතෙමයි. ඒ තුවාල මේ යන්ත්‍රයක් හදලා නේද? ඔයාලගේ බලය වැඩි කරගන්න හැමතැනම තියෙන උෂ්ණත්වය උරා. මේත් ඒ වගේ. මේ සෙරම එක වගේ. කලබල වෙන්න එපා. වැඩි වෙනා. उदे ඇලන් පිටසක්වල ජීවින් එක්ක සටන් කරලා එයාලා කාලගුණ කුල්ල විනාශ කළා. අන්තිමේදී කින් එක හොඳයි. අපිට කෙනෙක් හොයාගන්න තියෙනවා. එයාට බෑ. මං එනවා. වෙලාවට ගානට වාහනේ එතන තියයි සර්. बेन्टन एलियन फोर्स के सीजन वन के तुम्हें एपिसोड मैं मे गेन दें एक आरंभ है कि गोईपोल को आरंभ है गोईपोल पेनो पाल इतने बड़कर मनुष्य कुमर कुटकोटे बड़गर कुटकोटे पाट गिनी कस एक्वा गिंदर वगे गिंदर वगे पोलिस पसंद पोलिस पसंद गिनी कस पसंद अत मे बेन वे गिनी कस अभी पेरने के बेन वेन पुलवां क्या अभी हीते गिनी कस पसंद पुलिस वाहन फिर पसंद ओ बेन की सलक तीन वे बाटा वेटना वैदी पंपे वैदी वेटना वेटने बस खटाने तीन बेन की ऐकना मैं खरतर एक् मे आवे एवड़क मकने के लिए बतुर गहन बतुर गहन तेम गिनी कस इंतीन गिंदरिंग ट्रक विनाश कर पास मट खरत मैं निधा मैं बाड़ी पुलिस दिखा बाहर तिना उगे अलू वैधि वेटन मैट वेटन का मैं उगे स्वरूप सामान गेम इलगन गिंग एलम ओ अलगन गिंग उठाला गिंग पुलिस प्रश्न हन मुख्य विस्तरे मे ई मेवा मेम कर मे पलाते गिनी तबीम तिब्बर संपूर्ण विश्वास वातम गिंदी से वगाबी मोकम गिनी का विस्तर पोलिस बेज के अदलगा अत बस पोलिस कार्यना मेक विस्तर की आना की अभी इकसे अरगना नड़कारत मैं हेरे त्याग पोलिस अना इट पास पे ना कथ वीर बेन की वेन वाहन अलग मैं कुछ शक्ति केविन हिमिंग वाहन एलवन गति अक्तम पेन पीट केविन वेरुक हिमिंग
දෙස පොලිස් බැජ් එක රින් වෙද්දිම බලනවා අපණ එකේ view වෙනවා location එකක් පෙන්නනවා සිටීමකින් එක කොටසක නේනේපත් වෙනවා මොකක්ද දන්නේ නැහැ කියලා මේකළු යනවා සීයාගේ පණිවිඩයක් පින්නද කියලා මේකළු එතනට යනවා එතනට යන ලෑස්ති වෙනවා දැන් අපිට යන වේගය යන හේතුවක් තියෙන කියලා ඔන්න දැන් හයියෙන් යනවා ඒ බැජ් එක නිවිනේපත් වෙන තැන තමයි ඇලන් ඉන්නේ ගිනි කසියා වගේ එක ඇලන්ට ශක්තියම අදි මේවා එන්න සීතල හින්දා ගිනි කෙලවලින් ගිනි කාලා ඌ බෙහෙරෙනවා නිදහස් වෙනවා ඊට පස්සේ හොරෙන්ම පොලිසියෙන් පැන ගන්නවා විශ්ව පොලිස් බැජ් එක තියෙනවා දකින්න මෙතන ගහලි වෙරලා ගින් තියාගෙන එළියට එනවා එළියට වෙලා උඩ යනවා එතන මේ පොලිසිය එක්කෙනා කියනවා අයියෝ මගේ රස්සාවට වෙච්ච දෙයක් කියලා ගෑ ගහනවා ඒත් එක්කම බෙනොයි ග්වේනොයි කෙවිනොයි ලයිට් එක නිවිනේපත් වෙන තැනට යනවා එතන බලමු මොකද වෙන්නේ කියලා මේකලු හිතන්නේ සීයා ඇතර ඉන්නවා කියලා එතකොට අවිලා තියෙන පොලිස් ස්ථානයේ අර හිර කරපු තැනට එතනින් විනාශ වෙලා තියෙනවා කැඩිලා වගේ එතනින් ගිහලා බලනවා මේකලු එතනට අවිලා කතා කරලා බලනවා කවුද ඉන්නේ කියලා කවුරුත් පේන්න මානේ නැහැ ඉස්ස පොලිස් බැජ් එක විතරක් තියෙනවා එතන ලෝඩ් වෙවි හොයිපු දෙය හම්බුණා නමුත් මේකලු විතරම සීයාගේ දෙයක් වෙන්නේ නැති කියලා නමුත් මම මේ අරය ඇලන් හයියෙන් කැලේ අසර දුවනවා ගින්දර දාගෙන ටැට්‍රැක් අස්සේ තමයි හැංගෙන්නේ රැන් ගිහිල්ලා පොලිසිය තුන්නේ කැවිත් හොයනවා ඇලන්ව ඇලන් ගින්දර තියෙන හින්දා ඇලන් හොයාගන්න ටිකක් ලේසි පොලිසිය හත කැට්‍රේ යටගෙන පොලිසිය හතර වටේ මේනවා පේනවා අපි එක පොලිස් කාර්යයක් ඇලන්ව දැක්කා එයා මේ ඉන්නේ කියලා ගෑ ගහනවා ඒත් එක්කම තවත් අනිත් කට්ටියත් එතෙන් දෙනවා ඇයි කරදර කරන්නේ කියලා අහනවා ඔක්කොම ගිනි තියලා දානවා ඒගොල්ලෝ අලුවම් කරනවා ළඟට එන්න එපා කියලා මම මේක ඕන කමින් මේක රේගදිම ගුවෙන් නැවල ගෙලිම බලෙන් අල්ල ගන්නවා කව් ගිනි කසියා වගේ පොරක් කවුද කියලා අහනවා ඇවිල්ලා බෙන්ටන් වවුල් ට්‍රක්ස් අරගෙන ගිනි කසියාත් එක්ක සරන්න යනවා මාරුයි ආයිත් පල්ලෙහාට එනවා වවුල් ට්‍රක්ස් අරන් තියෙන බෙන්ටන් වවුල් ට්‍රක්ස් එකෙන් කිරණයක් විදලා ඌ වට්ටනවා බිමට ඇලන්නු බිමට වට්ටනවා බිමර වැටෙද්දිම බෙන්ටන් ආයිත් ගිහිල්ලා යනහදී ආයිත් පවයිනවා ඇලන්ට ඇලන් කඩාගෙන බිමට වැටෙනවා මේ බඩේරුව ගායේ ඇලන්ගෙන් ප්‍රශ්න අහනවා ඇලන්ගෙන් අහනවා සීයා කෝකේ දහන්නේ යා කෝද ඉන්නේ කියලා අහනවා හැල්ලෙන්න එපා කියලා ගලින් පොලිස් කට්ටිය අල්ලන් එනවා එකපාරටම බෙන්ටෙනුත් දකින්නවා ඔයා සගේ දෙන්නම අල්ලගත්තා කියලා බෙන්ටෙනුයි මෙයාවයි දෙනම ගින්ති මුල සැක කරා එයා කියලා හිතනවා ඊට පස්සේ දෙන්නම අල්ලන් යන හදනවා පොලිස් කට්ටිය ඇවිත් අත්තුසලට පෙනි ගුවම දුවනවා බෙන්ටෙන අත් කැලේ ඇතුළට කොමාරි වාහනේ නවත්ත ගන්නවා පොලිසිය හරස් කරලා කට්ටියට බහින්න කියනවා එතකොට කෙවින් විතරයි එතන ඉන්නේ කෙවිනු ගේනුයි දෙන්නම ඉන්නවා දෙන්න නෑ අයියෝ යාමට උදව් කරන්නේ අනේ මන්දා ඔයා නෑ සුපිරි ශක්තිය පියාඹන බලය පියාඹනක මම කවුද කියලා පැහැදිලිත් කළා ඒතර ඉන්ස්පෙක්ටර් එක මගෙන් ගත්තා. ඉතිපතර නරකක් උන්නේ නෑ නේද? මෙන්න මගේ රේවට අපිට ලැබුණේ මෙන්න මේක. ඒ සටන් කරලා යාලේ කාලගුණ කුල්ල විනාශ කළා. අන්තිමේදී යකින් එක හොඳයි. අපිට කෙනෙක් හොයාගන්න තියෙනවා. එයාට බෑ. කියන්න මං එනවා. කොමාරි වාහනේ නවත්ත ගන්නවා පොලිසිය හරස් කරලා කට්ටියට බහින්න කියනවා එතකොට කෙවින් විතරයි එතන ඉන්නේ කෙවිනු ගේනුයි දෙන්නම ඉන්නවා දෙන්න නෑ ඊට පස්සේ ගිනි කසියා වගේ එකයි ඇලනුයි බෙනුයි දුවගෙන එනවා එයාගේ බලය හම්බුන විදිය ගැන කියනවා එතකොට එයා සාමාන්‍ය මිනිහෙක් එතකොට දැන් මෙයා ඇලන් කියන්නේ මේ අම්මා මිනිස්සෙක් තාතා ඒලියන් කෙනෙක් එතකොට මෙයා ඒලියන් කෙනෙක් වෙලා ඇවිල්ලා තියෙන්නේ බැච් එකේ අය බැච් එක තියෙන විශ්ව පොලිසිය අයට පස්සේ ඒක දුන්නට පස්සේ පොලිසියෙන් තමයි ඒක අත්තේ ඊට පස්සේ බෙන්ටෙන් ඒක උස්සගෙන ඇවිල්ලා තනින් පස්සේ බෙන්ටෙන් ඇවිල්ලා ඒක දෙනවා මේක තියාගන්න මේ මම නරක කෙනෙක් නෙමෙයි එහෙම ඉස්සරටයක් කියන එයාට ඊපස්සේ කෙවින්ටයි
කෙවින්ටයි ග්වෙන්ටයි දඩකොලයක් දීලා. දඩකොලයක් දීලා දඩකොල ගොඩාක් තියෙන දැන් 100ක් විතර. එකක්වත් ගෙවල නැහැ එකතු කරන විතරයි කරන්න කියලා. ඊට පස්සේ කොමාරි කෙවිනෝ ග්වෙනෝ අර දෙන්න නිදහස් කරගත්තා. ඒතකොට බැජ් එකයි අතරයි අපි මේකල හොයන කෙවින් මේකල හොයන 100 අතර කිසිම සම්බන්ධයක් නැහැ කියලා ඒගොල්ලන්ට තේරෙනවා. ග්වෙන් කියන මට බලය හම්බුනේ මැජික් පළවලුගුනි පොත් කියවලා කියලා. ඊට පස්සේ කෙවින් කියව එහෙම නෙමේ වෙඩිටියෙන් ආවේ කියලා. ඊට පස්සේ ග්වෙනෝයි ඊට පස්සේ සෝරි මේ ඊට පස්සේ බෙන්ඩෙනෝයි බෙන්ඩෙනෝයි කට්ටිය හම්බෙන්නේ නැව හතර දෙනා හම්බෙනවා ආයිත්. ඊට පස්සේ කවුද මේ කියලා අහනවා. වගා බිම්බුරින් ඇද්දෙන් දැකපු දෙයක් කියලා බෙන්ටෙන් ඇඳලා පෙන්නන්න හදනවා. ඒ ඇඳ රවුම් රවුම් වගේ තියෙන සර්කිට් බෝඩ් එකක් වගේ කියලා කියනවා. එතකත් එකම බලනවා මේ මේකලු දැන් හොයනවා මේක පිටසක්කොලොජිකින් සම්බන්ධයක්ද මොකක්ද මේ වෙන්නේ කියලා. ඒගොල්ලෝ උඩට ගිහින් බලනවා ගුවෙන්ග බලය යොදලා. එතකොට නිකන් එක සලකුණක් වගේ තියෙන්නේ සර්කිට් බෝඩ් එකක් වගේ සලකුණක් තියෙන්නේ. යෝග යෝර්ඩ් මැෂින් එකේ කොටසක් වගේ පේනවා කියලා. එක තැනකදී පත්තු වෙනවා වගේ දැනෙනවා. ඒක තනංග ගින් තියෙනා වගේ ඒ ගිනි ගන්නා වගේ තියෙන තැනට මේ කට්ටිය ඔක්කොම යනවා බලන්න මොකද්ද කියලා. හොර රහසෙම යනවා බලන්න මේ ගිනි තියන්නේ මොකද්ද වෙන්නේ කියලා. කවුද ගිනි තියන්නේ කියලා. එතකොටම දකිනවා එක මිනිහෙක් කැවිලා ගිනි තියෙනවා. කබාටම ඒක කම්ප්ලීට් වෙනවා. ඒක ඔන්න එනවා. ඔන්න ආපස්සේ ලොකු මැෂින් එකක් බිල්ඩින් එකක් වගේ උඩට එනවා. පිටසක්වල ජීවීන් හයිබ්‍රිඩ් ජීවීන්ගේ යානයක් ඒකත් අර ස්කලින් කතාවේ විනාශ කරා වගේම ඊටත් වඩා ලොකු පොළවේ තියෙන යානයක් මේක අකුණු සැර ඔක්කොම ඇද ගන්න. කෙලින්ම කාලගුණේ පාලනය කරන්න පුළුවන් ඒ යානෙට. කාලගුණේ පාලනය කළා මේගොල්ලෝ සීතල ගේනවා. මොකද හයිබ්‍රිඩ් ජීවීන් ඉන්නේ සීතලේදී කෙලින්ම හිම වැටෙන තත්ත්වයක් ගේනවා. හයිබ්‍රිඩ් ජීවීන් ප්ලෑන් එකක් තමයි මේකත්. මේ තුන්වෙනි කතාවත් දෙවෙනි කතාවට සම්බන්ධයි. මම කියවන එලියන් ෆෝස් සම්පූර්ණ සීරියස් එකෙම තියෙන හයිබ්‍රිඩ් ජීවීන්ගේ සම්පූර්ණ යුද්ධය. හයිබ්‍රිඩ් ජීවීන් කියන්නේ ඇවිල්ලා තියෙනවා 100,000 ගණනක් මිනිස්සු සල්පනට මිනිස්සුන්ව හරවලා මුළු පෘථිවියම ඇටත් කරන්න හදන. මේක කාලගුණ කුළුණක් වගේ මේක නිකන් කියලා කියනවා. කියලම කාලගුණ වෙනස් කරන කුළුණක්. ඒත් එක්කම පොලිසියෙන් ගොතන්ට එනවා. පොලිසියෙන් ඇවිල්ලා මේ අලන් යාළුවන්ට සුන්දර සැලකුවා. ඒත් ඔයාලා මේ යන්ත්‍රයක් හදලා මෙතන විනාශ කරන්න හදනේ. බලය වැඩි කරන්න හදනේ. උෂ්ණත්වය උරා ගන්න හදනේ. එහෙම කියලා බය නැහැ පොලිසියෙන්. ඊපාරම බෙටෙන් කෙවින් ඇවිත් පොලිසිය කඩේට පහර දෙනවා. තුවක්කුඩි කඩලා දාලා කෙලින්ම කඩේට පහර දෙනවා. බලබලෙත් එක්ක අර වැඩ කරපු කට්ටිය ඇවිල්ලා වැඩ කරන්න ගන්න. වැඩ කරපු කට්ටිය ඒ බලය තියන්න හදනවා. වැඩ කරපු කට්ටිය ඇවිත් යන්ත්‍රයකින් බල විදිනා වගේ කරනවා. මිනිස්සු ගල් වෙනවා. ඒක ඒ කට්ටිය පොලිසිය කට්ටිය බේර ගන්නවා. ඒත් මේ බෙන්ටෙනු ඒ කට්ටිය පොලිසිය කට්ටිය බේර ගත්තාම ඒගොල්ලොත් පැත්තකට වෙනවා. ඊට පස්සේ බෙන්ටෙනු කෙලින්ම වොච් එකකින් වීරයෙක් වෙනවා. වෙන එකා තමයි ගස්ගිනිය වෙන්නේ මේ අවස්ථාවේදී. ගස්ගිනිය මොකද ගින්දරත් එක සීතලත් එක දිනා ගස්ගිනිය වෙලා කෙලින්ම කට්ටියට පහර දෙනවා. එතනින් වැඩ කරන උන්ට පහර දෙනවා. වැඩ කරන කියන්නේ උන්ට වෙස් මුදාගත්තු උණු තුෂක්‍ර ජීවීන් තමයි. උන් අර ඇකට යවුවාම සතෙක් ඉන්නවා. සතෙක් ඇකට යවුවාම එයා ඒ වගේ වෙනවා. ඒ උන්ට වහලෙක් වෙනවා උන්ට වැඩ කරන. මේ සම්පූර්ණ කතාවේ 100 හොයාගෙන කතාවක් තමයි තියෙන. 100 අතුරු දාන් වෙලා 100 කියනවා පොටසක්‍ර ජීවීන්ගේ ප්‍රශ්න තියෙනවා. ඒ බේරගන්නේ කියලා මේ කට්ටියට කණ්ඩායම එකතු වෙන්න කියලා තමයි මේ කිව්වේ. දැන් කණ්ඩායම එකතු වෙලා මේක සටන් කරද්දී කණ්ඩායම එකතු කරගන්න එහෙම තමයි කිව්වේ. මොකද මේ හයිබ්‍රිඩ් ජීවීන් ලොකු යුද්ධයකට සැරසෙනවා කියලා. මේ ඇලන් කියන්නේ දැන් මේකට අලුතින් හම්බෙච්ච කෙනෙක්. එයා ගිනි කසය වගේ ගිනි කසය පවස් තියෙනවා. වෙස් මුණ ගැලවුණා. ප්‍රසක්ක ජීවියක වෙස් මුණ ගැලවුණාම ඕකිනු අපේ බඩවලට බාධා කරන හැම කෙනෙක්ම විනාශ කරනවා කියලා. ඒත් එක මුට ගහනවා. දැන් මේගොල්ලන්ට තේරෙනවා සීතල ඕනේ මේ යානය ඇතුලේ ඒ කුළුණ හදලා තියෙන එකයි කියලා දැනගන්න. හයිබ්‍රිඩ් ජීවිත මේක සීතලට ඕනේ. ඒකෙන් තමයි මේ කුළුණ හදලා තියෙන්නේ කියලා. මේක ඇත්තටම මොකද්ද කරන්න කියලා දන්නේ නැහැ. දැන් ඒසියක් වගේ වැඩ කරාට කෙලබ ගන්නටම විදිනව කෙලින්ම බෙන්ටෙන්ට
අයිස් ගුවෙන්ටත් විදිනවා අයිස් කෙවින්ටත් විදිනවා අයිස් මේකෙන් ඇවිත් එක ජීවියෙක් ඇවිත් පොලිස් කාර්යෝ දෙන්නටත් විදිනවා පොලිස් කාර්යෝ එක්කෙනෙක් බේරෙනවා එක්කෙනෙක් බේරලා සටන් කරන අනිත් එක්කෙනා විදිනවා ඉතින් ගිනිකසේ විතරයි බේරෙන්නේ ගිනිකසගෙන ඇලන් එයා ෆයිට් කරනවා මීටරයක වැඩි කළා විදිනවා අයිත් එයාට කපාරක් වෝ වැදුන්නේ නැහැ ඒත් ඒත් ගිනිකසයා ගෙන්දරත් එක්ක ගෙන්දින්ද හීට් එක වැඩි හේඳ ඌ අල්ලන්න බෑ මුකුත් වෙන්නේ නැහැ ඌට කල් කරන්න බෑ ඌට ඒත් එක්කම ගොඩක් අය එනවා 6-7 දෙනෙක් එනවා අවිල්ලා ගහන්න හදනවා පව එක විදින්න හදනවා ඒත් එක්කම ගිනිකසයාගේ ගස් ගිනියගේ ඇඟිලි වලින් හීට් කරලා දිග කරගන්නවා ඊට පස්සේ ඒ පිරිසක් කොහොමද ඉන්නකොට පහර දෙනවා පැල වලින් දාලා කුරුණ හැදුනේ කියලා මේකලු දන්නේ නැහැ විස්තර ටික මොකද හයිබ්‍රිඩ් ජීවීන් තමයි හදලා තියෙන හේතුව තාම මේ කතාවේද අපිට දැනගන්න හම්බ වෙන්නේ නැහැ තව ගොඩක් කටින් ඉන්න පුළුවන් මේ කාලෙම විනාශ කරන තමයි දැන් මේකලු බලන්නේ දැන් මේ ගිනි කසෙයි බෙන්ඩෙනුයි කෙවිනුයි ගිනි හතර දෙනාම එකතු වෙලා කාල ගුණ කුළුණ බිම දාන්න තමයි මේ සැරසෙන්නේ ඇත්ත එක්කම එතන මේ දෙන්නා ගිහිල්ලා කාලගුණ කුළුණ ගිනි කසයාගේ සෝරි ගස් ගිනිය ඇවිත් විශාල මුල් ඇදලා කාලගුණ කුළුණ පෙරලා ඇදලා විසි කරනවා පොළොට පෙරලා දානවා කාලගුණ කුළුණ එතනින් විනාශ වෙනවා විනාශ වෙනත් එක්කම හීට් එක නවතිනවා නෝමලි අර සීප සීතල නැවතිලා නෝමලි කාලගුණ එනවා කාලගුණ යන්ත්‍රය විනාශ කරා එතකොටම අර ගල් කරපු කට්ටියත් හරි යනවා ඊට පස්සේ කියනවා ඇලන් පිටසක්වල ජීවින් කට්ටියත් එක්ක සටන් කරලා ඒගොල්ලන් ඔයාලා බේරගත්තා කියලා ඇලන් තමයි අපිත් උදව් කරා කියලා වැඩ දෙයක් කරේ නැහැ කියලා කියනවා ඇලන් තමයි කොරක් තියවල කරේ කියලා කියනවා ඊට පස්සේ ඇලන් රික්වස්ට් කරනවා ඔයත් අපේ කණ්ඩායමට එකතු වෙන්න අපේ කණ්ඩායමට එකතු වෙන්නේ හොඳයි කියලා අපිට කෙනෙක් හොයාගන්න තියෙනවා හැම කෙනෙක් විස්තර කියනවා එතකොට කියනවා මේ මෙන්ටෙන් පිසිය තමයි හොයාගන්නේ කියලා. ඊට පස්සේ පොලිසිය කියනවා මේ යාව දෙන්න බෑ අපි පොලිසියට අපිට ඕනේ මොකද අපි විරසකර දීවින ආක්‍රමණ හොයාගන්න අපිට යාවදගත් කියලා. එතනින් කතාව ඉවර වෙනවා. අපි ඊළඟ කතාවෙන් හම්බෙමු.